කොළඹ යුගයේ ජීවත් වෙමින් ඉතාම සෞන්දර්යාත්මක කාව්‍ය නිර්මාණ ඔබට මට ඉදිරිපත් කළ කවියෙකු ලෙස H.M. කුඩලිගම කවියා හඳුනා ගන්නට පුළුවන්. සෞන්දර්ය රසය මූලික කර ගනිමින් නිදහස් නිවහල් ලෝකයක පවතින්නේ කෙසේදැයි යන්න කුරුල්ලන්ගේ ජීවිතය මූලික කර ගනිමින් එතුමා රචනා කළ කුරුළු ජීවිතය නම් වූ පද්‍ය නිර්මාණය ඉතාමත්ම උසස් කාව්‍ය ශක්තියකින් යුතු පද්‍ය නිර්මාණයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. මෙම කාව්‍ය නිර්මාණය දුවේ පුතේ මිනිසුන්ටත් ඉතාම වටිනා ඕදන් රසක් එකතු කරන පද්‍ය නිර්මාණයක්. විශේෂයෙන්ම අලුත විවාහපත්තුණු යුවලයන්ට නම් ඉතාම කදිම වටිනාකම් එකතු කරන නිර්මාණයක්. ඔබ බලා රස විඳින්න කියවන්න මේ H.M. කුඩලිගම කවියාගේ කුරුළු ජීවිතය නම් වූ පද්‍ය නිර්මාණය. යම් යම් සෝර රන් වන්ගිරු එළිය සිප රජදානකට ඉගිලියම් අපට කැප වන දෙවියෝ වාලන්නට සියලු සැප ලස්සන කැදලක් බැඳගත යුතුය අප නිවහල් දීපේක ආරමා වනවාසී නැලවෙනු මිලිස් පාටහන කනකට නැසී සපයා තුළුන් වැඩි පාරන පෙඳ පාසී ගෙය ගොඩ නැගුම මහා වනයෙහිම ලංවිය නොහි ජන පදව උණු කසල සුවජනකව පෙනේ මිටියාව පරිසල අපි නිදහසේ හැසිරෙමුවැල දොල අසල අපටත් සුර සැහැ අප සතු කුසල මේ පරිසරය තුල සැප පහ සුවට හිත දිවි පෙවෙතකට අගහින කිසිවකු දුනැත ගී ගයමින් නටන්නට ආතු රිකිලි මත හැමදාම පඳුරා මෙහි අපනාමට ඇත කඳු රැලි වලින් එකිනෙක සරු සැරිය සොරා පදයෙන් පදය බර පාපෙන් රසය පෙරා කෑරෙනිනිස් ඌව දුරලා නොවන තුරා ගී කියමින් නාටම අපි මාවනය
හැබීතුසිනේ පරිදි කැපී නොගලන පරිදිසිරිකාඩවැහි සුළඟකිපි රැකවර තැබිය හැකිවනසේ ලබලු පිපි රුක්නුදුනකවතෝඩු බැඳ ගනිමු අපි පෙම්බර කිරිලිය නොබැසසිත පසුවන ආගිය රසවත් සං හිමුටු තනිය එකතු කොට දොර විවරයේ කියන විදිය හැකිය මට සුලගේ පියා පාතනම් පිරිමැ සුවඳ කවා රන්වන්වල රැලි කටහඬ කැටුව යා අහසේ ඇත ඉගිලි ගොසුන් උදය යුගගේ ගය දැන් අපේ රස පාවසන